ඔබ විශ්පසනියම පුවත් කාටත් කලින් වට කියන ස්වාධින් රූපහයිනයේ ප්‍රධාන පවරෘතය සමඳී. මම සහන් උඩුවවිධාන. මම මඳ නිකා කරපුු කැල ප්‍රථමයෙන් පුවත් සිරස් කල. ඔොරෝනා පොකුරට අදත් දෙදහස් තුන්සේ විසිනාවයක්. මරණ ලයිස්තුවටත් හැටහයක් එෙක්වෙයි. ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැහැ මෛත්‍රී කියයි. පේරලන්න දෙන්නෙත් නැහැ අයාසිරිත් කියයි ගන්නෙන් බේරුුණු හැපැක් ලොයිඩ් නවකාව ප්‍රලංකා පන්දුව ඉදිරියේ ඉන්දියාව දන නමයි සිට්නිි කොවිට මෙහවුමටත් ඔස්ට්‍රලියා යුදහමුදාව එක්වෙෙයි දෛනික කොරෝණ ආසාධිතයන්ගේ සංඛ්‍යාව අදත් දෙදහසේ සීමාවක් මවාගිය ரோන අසාධීන් හැට හය දෙනකු මියගොස් ඇති බවටද සෞකි සේවාධ්‍යක්ෂ ජெන්‍රரால்වරයා තහවරු කළලා என்னත් කරන වැඩසරහන යටතේ එක්දිනකදී ලබාතුන් වැඩිම என்னත් සං්‍යාව යේ ලබාදීති බෙනවා එම සංඛාව හාරලක්ෂ දහත් දහස් අට සිය පහලවා අදතිනේ කරුණනා සාධතින් දෙදහස්තුන් සේ විසි නවදෙනකු හඳුනාගෙන තිබෙනවා එයනුව මෙරටින් වාර්තාාවන සමස්ත ආසාධතිින් සංඛ්‍යාව තුන් ලක්ෂ හාර්දහස් එකසේ හැටේ එකක් විසි හදහස් හාර්සිය හත්තෙනෙකු රෝහල් වලසාහතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා පූර්ණ සවේලබූ සංඛ්‍යාව දෙලක්ෂහත්තෑතුන්දහස් හාර්සය අනූහයක් සෞඛ සේවා අධ්‍යයක්ක්ෂ රාර්රයා ඒ තහවුරු කළ කරෝුණා ආසාදිිත මරණ හැටහයක් අදදිනේ වාර්තා කෙරුණා. යිස අවුදු හැට වැඩි පුදගලින් හතලෙස් නවදෙනෙකු සහ අවුරුතු තියහත් පනස් නවයත් අතර පුද්ගලින් දහත්තෙනෙකු ඒ අතරවනවා. එනුහු මේ දක්වාෝ මෙරට සිදු ඇති සමස්ත කරුණා මරන සංඛ්‍යාව හාර්ධ හස්තුන්සිය විසි හතරක්. මේ අතර චනාධපති මාධ්‍යක ේන්ද්‍ර විවෘර්ත කිරීමෙන් පසු ො එන්න කන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ පැවවිති සංහතයේද. මාධි පේදී නැසූ ප්‍රශ්න වලට ජනෝධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුන්ග සහ. ජනාධිපති මාති ප්‍රකාශක කෙන්සුර රත්නනායක නමහත්තුරන් පිතුරු ලබාදුන්නා. චෝදනාවත් නවා අයිනක්ර හිදා පීක්ෂණ සිදධකනඳ ප්‍රමාණය අඩුවවෙලා කියල දැන් ඒ සහ පේ ගත්තුත්තෙම දහදහක් නවදාහකිතරගල තිබේ අසාධතයනෙ දක්නවසය දහ නවදන කාවාර්තාාව වෙන මරන හැටන කාර්තා වෙන දැන්. මේ දේ නොපෙන නතුරක් නැවෙද දැන් ඉස්සර CR පරිීක්ෂණ දහටදා පිසි ාවක්තර කලා ඩෙල්ට ප්‍රබේදී ාති්‍යත්ත එක් එන්නත් කරනේ ිCRරිීක්ෂණ ප්‍රමාණ අඩු ලා කෙළතමයි විපක්ෂයෙන් පවා චෝදනාක් කර. සාමාන්‍ය පපුරවශයහටර ටතේන නත් කරනය වැඩිවී ගන යනකොට PCR පරීක්ෂණ ඒ හා සමානෝම ඉස්සර වගේම කලි උතුද නැද්ද කියන එක පිළිබඳව මේ කරන්න නොමුකද ම නස්වතිමක් දැනගන්නවන්නන්නේ හම පිCR පරික්ෂණයට විශල මුදලක් වය කරන්නඕො. ඒ ඒ මුදලත්. න්නත් කරනය දෙකම කියන්නේ එක්තරාවිදියක මේ දල් වැඩ දෙකක් ඉතින් මේකෙදී මොකක්ද වැඩියම් ප්‍රෝජනවා කියන සමහරලට මතයට එන්න පුළුව මුත් මේක වෛද්‍ය මතියා පශේෂම දැනට ඔබ කියපු ආකාරයට මේ හඳුනාගත් දෝන්සල තමයි පිසිල් පරික්ෂ්ණය කරන්න රටපුර හමුපු පරක්ෂණ කරන අවස්ථා තිෙනවා නමු ඒ පිරිබඳ වෛද්‍ය නිගමනය මොක්ද ඇයි එක විදිර කරණ කකිකත් තොතුල් ලබාදන්නගේ සම්බන්ධ අමත විමල් විර්වශ මහතා නිරෝධාහන්ටය ඔබොති පෙවා ඒ මහතාගේ ආරක්ෂක සේවේනිියුතු නිධාරින් කීපදිනකු කරුුණා ආසාධිතින් ලෙ හඳනා ගැනි බහේතුවෙන්, නිරෝදායින්ට ලක්වන බව, ස ෆස්බුක් ගින්ම සටහනක් තබින් අමත්‍යවරයා සඳහන් කරතිබෙන්නේ. මෙ අතර කවි19 ප්‍රතික්තිය කරන්න වැඩස්්‍රහනයටදේ එන්නත් කන්නේ රටපුරා සාර්ථකව සදුකිරන්නවා. ක් දෙනකදී වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනේ ෙස. යේ වාර්තා වූ අතර එලෙස ලබාදුන් එන්නත් සංඛ්‍යාව, හාලක්ෂ දහත් දහස් අටසය පහල්වක් බවයි, අමාත්‍ය පවිත්‍රවා ව්‍යය රචි මහත්මය ප්‍රකාශ කළේ. ඊ නිකුත් කළ වාර්තාවල්ට අනුව වයස අවුරදු තිහට වැඩි ජනගහයනෙන් එක් මාත්‍රාවක් කෝල් ලබාග නැති පිරිස. සේට හැත්තෑ පහයි දශම අටයි එක්ක්. වැඩිම පිරිසකට එන්නත් ලබාදී ඇත්තේ බස්නාහිර පලාාත තුළයි. වයස අවුරදු තිහට වැඩි බස්නාහිර පලාත්තේ පුද කලන්ගෙන් සේට අසු හතයි දශම හතයි එකක් එන්නත් එක් මාත්‍රාවක් කෝ ලබාගෙන තිබෙනවා. කොළම දිස්්‍රිකෙන් සේට අසු දෙකයි දශම හතයි හතක්. ගම්පහ දිස්්‍රකෙන් සේට අනු තුනයි දශම හතායික්ක් සහ කල්ටර් දිස්්‍රිකෙන්, සේට අසූ පහයි දශම නවේ නවයකට එන්නත් ලබාති ඇති බවයි සෞඛ්‍යශ සඳහන් කරන්නේ. එන්නත් වර්ගයක් ලබාගත්ත කෙනෙක්ට ඊට වඩා වෙනස් එන්න තක් ලබාගන්න පුළුවන්ද කියනක ෝක පුරාම තාබහට ලක්ගෙනද. මේ වනකොට ලෝක සෞක් සංවිධන නිර්දශ කල තියෙනවා. ඇස්ට්‍රසණනික එන්නත පලිවිනි මාත්‍රාව ලබාගත්තායට පයිසහෝ මුඩන ලබාගන්න පුළුවන් කිය. හැබැයි වෙනත් එන්නත් මාත්‍ර පලිනිියක හැටියට ලබාගෙනෙ දෙවුණ මාත්‍රාව හැටියට බාගන්න ලුවන්ද. එහෙමනැත්තං මාත්‍ර දෙකම සම්පූර්ණ කළ කෙනෙක්ට වෙනත් එන්න තක් ලබාගන්නන කොච්චරකාලයක් ඉන්න ඕනද. මේ කියන කාණය. සම්බන්ධ ලකෞක සංවිධානය අද වෙනනක් මාර්කුපදේශයක් ලබාදීල නහැ ලෝක හැබ ඒ සම්බන්ධින් පර්ේශෂණ වෙනවා දැනට පලවිනි මාත්‍රාවවහ දෙවනි මත්‍රාව හැටියට එන්නත් වර්ගයක් ලබාගෙන ඊට වෙනස් වෙනත් එන්නතක් ලබාගන්න පුළුවන්ද බැයිද. ලබාගන්නඕනම් කොච්රකල් ඉන්න ඕනද කියන කාරණය පිළිබඳව අපි රටේ තිගරණයක් අරගෙන නැහැ ඒ පිළිබඳව වෙනත් රටකවත් ර නිලවශයෙන් ගත්තගේ අපි දැනුවත්වෙලානෑ. මෙ අතර ෝස්ට්‍රේලයාාවේ මෙල්බැන් ප්‍රාන්තිය සිරින ශුලංකික වෛදරුන්නතුළු ශ්‍රීලංකිකින් පිරිසක් ශුලංකාවේ රෝහල්වල කොවි් ප්‍රකාරය එකකවල පහසුගම් නගාසිටුවීම සඳහා පරිතයක රැසක් සිදු කරති වෙනවා. එහි තවත් වැඩසරහනක් කාසල් වදේ කාන්තාරූහලීදී පවැත් වනා. ුස්මකට හයයක් ලෙ නම්රතිබූ එම වැඩිස්්‍රහනයේදී අල්ට්‍රෝ සොන්ස් ස්කන්න්‍යන්ත්‍රයක් රූහුල්ල වෙත පරිත්‍යාවග කරුණා රිෂාඩ් බදයවිධින් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහකාර සේවය යෙදී සිටියදී අමානුශීය ලෙස දරුණු වදහිංසාවලට ලක්කර ආකාරය මීට පෙර එම නිවසේ සේවය කළ දැරියක හෙළි කරතිබෙනවා. අ ශානී දරිය මයාම සිද්ිය සබන්ධයෙන් සිදු කරන පරක්ෂණවලදී මේ බව හෙළවුණේ. ඔවසාහන්, ඉශාලිනගේ සිරුර හටදිනේ ගොඩකණ්ඩනියමතයි. ඒ සහඳයෙන් විශේෂ පොලිස් කණඩෑම නුවරලිය මහිස්තවත් අධිකන්නේයට අද කරුණු වාර්තා කලා. එහිදිී අධින්නේය නියෝග කළේ දෙවන පශ්වාත් මරණ පරීක්ෂණය පෙරධනිය ශික්‍ෂණ රෝහලේදී සිදුකරන ලෙසයි. ෂාන්් පදවදී මන්ත්‍රීවරයාකෙන් නිිවසේ මෙහි කාරසේවේ යෙදී සිටියදී, දැරක මියයාමේ සිද්ධිය සම්බන්ඳීන් පොලස් කන්ඩායම්කිහිපයක් පරිීක්ෂණ සිදුකරනවා. දැරේකෙ දේහය ගොඩගෙන යලිපශ්චාත් මරන පරීක්ෂණයක් පවත්වන ලෙසට අධිකරණය පසුගේ දාකළ නියෝකේ අනුව හෙට දිනේ සිල්රුවර ගොඩගනීමට නීමතයි. කොලබඹ මහෙස්ට්‍රාත් අධිකරන ලබාදුන් නියෝකේ සම්බන්ධයන් විශේෂ පොලස්කණ්ඩයමක් නවරලී බහෙස්ට්‍රාත් ලෂාක කුමරි ජයනත්ත මහත්මේ හමුමුවේ බිවාර්තාවක් මගින් අදකරුණු වාර්තා කලා. ඇගේ දෙවන පස්්චත් මරණ පරික්ෂණය සඳහා විශේෂක්ඥන් තුන් දෙෙනෙකුගෙන්යුත් ක්ඩයිමක්ද පත් කරතිබෙනවා. එෙන්ම දැරේගගේ සිරුවර මෙහිදන් කර ඇති දයිගම බටහිරවත්ත තුම්වෙෙනකොටසේ පිහිටි සුසාන බහමියයට තවදුරටත් පොලිස්සාරක්ෂාවලබාදී තිබෙනවා. දැරියගේ මරණය සම්බන්ධෙන් වැඩිදුර පරික්ෂණ සඳහා ඩයිගම ප්‍රේශයට ගොස්සිටින ප්‍රධහන පොලිස් පරීක්ෂක වරුණි බෝගවත්ත මහත්ම ඇතුළු කණ්ඩයිම, බොහෝ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගන තිබෙනවා. විෂත් බදවිදින් මතාකයි නිවසේ Cබේ සඳහා අදාන තැවකර බලවවැස්කාර දැියන් ඇතුළු එකළස් දෙනකු රැෙන විතති බවටයි හෙිබුණේ. විශේෂ පොලස්ක කන්ඩායිම ප්‍රකාශ ලබා කැනීමේදී බදවින්ගේ නිවසේ මෙිකාර Cබේ සිටි තබත් දැරයක්ක් ඇයට කරර ලෙස බධහිංසා කලාකාරය හෙළිකරතිබෙනවා. දදන්ගේ නිවසේ වැස කෙලි නිසි ලෙස පිසිදු නොකළ බව පවසමින් බදුදන්ගේ බෙරිද මෙහිකාර දැරියන්ගේ මොහුණ කොමටඩ්ඩ එකේ ඔබ එම වතුරෙන් දාවට බවටයි ඇය හැඩු කඳලින් පොලිසිය හමුවේ ප්‍රකාශ කරති බෙන්නේ බොහෝ අවස්ථාවලදී ඉඳල් වතුරෙන් පහරදු නවස්තාා පිබදවද ඇයහෙළි කරතිබෙනවා ැම අවස්තාවලද නිවසේ තිබූ කොසු කැඩිනතුරු පාරදීම් සිදුකර ඇති බවද හෙලිවති බෙනවා මෙම නිවසේ මෙහිකාරසේයට පැමිණි තරුණන් දෙෙනෙකු මීට පෙර අවස්ථාවලදී අබිහස්න්දමින් ියගොස්ඇති බවටද පොලස් විර්ශණබලින් හෙලිබුණ. එක්තරුණයක් මඹලපිටේදී දුම්රියට පැන සියදවි හානිකරගෙන ඇති අතර අෙක් තරුණිය හදිසී මැති වූ රෝකාායක් හේතුවෙන් බියගොස් ඇති බවටයි හෙලිවතිබෙන්න්නේ. බදයුතීන්ගේ බෙරිඳ බෙන්ම පවුලේ සාමාචිකයන්ද මෙහිකාරසේවේට පැමිණ සියල්ලු දෙනාට අමානුක්ෂිකලෙස කරූර වදහිංසා සිදුකර ඇති බවටයි, පොලිස් විර්ශණබලදී තහවරු ීති බෙන්නේ. බධයුතන්ගේ බෙිරිඳගේ තවත් සොහයරොකට දැරේක දූෂණ කිරීමේ චෝදනා යටතේ. අධිකරණේ දෙදහස් හත වසරේදී සිර දඩුවම් නියම කරති බෙනවා. මොහුට අධිකරණය වසර පහලබක සිර දඩුවම් නියම කර ඇති අතර ඔහු බැලිකඩ බන්ධනාකාරේ ්‍රඳවා සිටිය. පසුගේ දෙදහස් දහසේ වසරේ ඔහු බන්ධනාකාරීෙන් පිටව ගොස් ඇති බවයි වර්ත වන්නේ. බ්‍යතර විිෂ් බදවිදීගේ බිරිඳ සිදු කළ මිනිස් ජාවාරමක් පිබඳවද සිංහල රවේ ජාතික සංවිදාහයක ප්‍රධීප් සජීවත තොරතුරු හෙිලා. එමකද බදුල්තිීන්ගේ බිරිඳ කියන්නේ දෙදාසට දෙදස්නමය දෙදහස් දහය දෙදහසෙ කොළහා කාලවල මේ රටේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන චරිතයක්. ඇය ටෝලර් මගින් බෝට්ට මගින්න් මේ රටේ ජීවත්වෙන අසරණයගේ මුදල් වංචා කරමින්. ිනිස් ජාරය දන ැත්තියක් මේ ටෝලර් රඇතුලේ පිටවල්ලට අන්න ගිල් මරිච්ච නිසුගානක් කියද කියගේලා හරිටමදාන්නේ බදරදීගේ නෝන. ඇයි බදුරදීන් මන්න්නාරම මයිස්ත්‍රත්වරයායට තරර්ජය කල්ලා මන්නරම මයිස්්‍රත් අධිරණයට ගල් ගැස්වේ. අපි පැදිලෝක කියෙනවා ඔහු ල්ගැස්සේ ඒ විනිසුරුවරයා තමයි බදුරදීන්ගේ බිරිතගේ මේ මිනිස් ජාවාරම සම්බාන්ධ නඩුව සිද්ධ කලේ.දැරියගේ මියයාමි සිද්ධියයට අදාළබ අදත්ස්ාන කිපේකදී විරෝදධතා පැවැත්තුට. වල් පිටිය කැටබුුණාක්වත්තේකම්කරුවන් පිරිසක් විරෝදධ තවක් පැවැත්තු අතර ඔන්ලා සිට මෙමපරාධීට සම්බන්ධ සියලු දෙනාට දීතිය ක්‍රියත්ම කරන ලෙසයි. පේසාල දුව වෙනුවෙන් මේ තරන් රස්සාාව රෙස්සලා ඉන්නේ සාධාරය කරලා දෙඩ කියලා අපේ ජනාතිපතිතුමාගෙනත් අග්‍රමාතියතුමානෙත් ඒතාමත් කරනාවෙන් ඉල්ලලාසි ඉල්ලලා සිටනවා. බැතර හැට නගර මධදේ පැවැත්ති විරෝධතටද. විශාල පිරි සක්හ ාකිවී සිටා අපේ වර්තය ගොඩා ලාමයි මේවාගේ දූසනැත එක් වෙලා තියෙනවා කැන අපි අම්මලාගත් වැරදි තියෙනවා අපි වැඩට යවන නිසාතමා මේවාගේ වැඩ වෙන්නේ මේවාගේ ඉන්සලවට ම කල්කු කටියට අනිවානය ද්ඩුවක් දැඩ ඕන සාලීනට විනීතිය ඕන කියලාතමයි මේවලාට අපි ාතර කන ලා . ට නැබොස්ලිතුයායේ තේකර්මන්ත ශලාභ ඉදිරිපිට දීද පුද්ඝෝෂණයක් ත වැත්වුණේ වතුකම් කරුච්චණ තමගේ සහභහකිපේ ්‍යතර ළමයින් ගොතා කෙන සිදුකිරෙන අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට අන්තර්චාලයට නිකුත් කරන පිරිසත්තන ගෝොට ැනීම සඳහා ළමහා කාන්තාකාර්යක්ංෂ විශේෂ ඒකයක් පිහිවාතිබෙනවා. පසුගේ ජනිවස දහත්වදා සිට ඒයේදිනේ දක්වා එවැනි වීඩියෝපට දහත් දහස් හයිසේ විසින් නවයක් පිළිබඳ විිමර්ශණ එම ඒකේ මකින් සිදුකරතිබෙනවා. ලංකාක හ පක්ෂ ස් ්‍රික් ටම පත්වන සමන්ත්‍රන මලාවේ පළමු සම්මන්ත්‍රණය ගල්ලයේදී අද පැවැත්වුණ. ඒ පක්ෂ සහපති හිටපු ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදහනත්වයි. ගල දිස්්‍රිකේ අසන සංගදිධගකර නතු ශ ලංකා නිහස් පක්ෂ සාමාජිකින් මෙම සම්න්ත්‍රනයට සහභගගේ ී සිටිය ශ්‍ර ලංකා නිදහස් පක්ෂ හලෙකම් දෑසි ජේසක මහත ඇතුළ, ජේෂ්ට නිලදහරීන්ද සහභාගි වුණ. සම්න්ත්‍රණය අසානේදී මාධ්‍යිවේදීන්. ෛත්‍රපාල සිරිසේන මහතාගින් පාස්කු ප්‍රහාාරය පිළිබඳ විවසා සිටියා. ඒ සම්බහන්දෙන් නීති මේ ක්‍රියාමාර්ග ගතහොත්. ඔබ ආණඩුවෙන් ඉවත්වනවෑ දැයි. මාධවිදින් විමසු අවස්ථාවේදී එ හතා ප්‍රතිචාර දක්වා. මම හිතන්න එවැනි තත්ක් ඇතිගේ කියලා ඉටගේ මොකද ශේෂයෙන් නීතිප දෙපාත්මේන්තුූ සහ ලිකරනය මොනමුණ විජේතී දුවන්න්නවාදේ ක අපට කියන්නවස්වාදීන අයද. කොමස වාර්තාම ඉක්ම නිස ියන්ත් කියය තමයි පාදයතුමා ජනපත් වගේ විසිියගින් ලදක ඒති මේ අනුව කොමිස මේ වාර්තම අනුව ඒවත් හාරය වලත්පන් නොකන මේ වශම ප්‍රධානවති උපතුමාත් යොවවා මයි කිය ම කෙන එක විට කියනවයිති මුතුවක්කම අවසානය ික්්‍රහය තියෙන්නේ නීතිප දෙපත්මේන්තු සහ ම පගේ දවවල තුමා ජනාධිපතුමාව හමුණ ඒ මක් ක මේ නඩු සම්බන්ධව අපි ජනාාධිපිත්තුවා හමුණේ මම විතරක් ලවෙේ අපි පාලිමේතු කණ්ඩයුම මත්්‍යමකාරකවා සාකච්්‍යා කරල්ලා රටේ පවතින්න තත්වයන් විජ ප්‍රශ්නඒ වගේම රජයේ සහපි අතරය ඇතිකරගත් එකඟගතාවයන් ඔල්ල තිය නාඩු පාඩු අප යත්මකිෙනවා ඒ කඩුවිතමා විසාරච්‍යා කලේ ඒ අත්‍ර පවතින්න ැටිලු නිරාකරණය කර ගනමින් ආ්ඩුව ඉදිරියට පවත්වාකනයාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහය ලබාතින බව රාජ්‍ය මාත්‍යය දයසි ජයසේ ක්‍රමහතා අද ප්‍රකාශව කලා ඒ මාධතිවදින් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමේ. උපක්ෂේ දේශපාල මාධ්‍යහමු කිහිපේගදීම කියනවා ඒගොල්ලන්ඩ් පුලුවන් කියලා තව සුළු කාලෙකින් ආ්ඩු කරල්ලන්න්න ඒගල්ල. ුම් ල ල ද ක්ෂ සහයෝගේ සම්පර්ණය ගන්න කියල. විපක්ෂය ඉන්න අධරකරවන්ට හීනයක් දෙන්නඩු. ඒ හීනය මයි තව පෝයකින්, පෝයදයකින්, පෝය හතරකින්, පෝය පහකින් ආණ්ඩු ගන්න අයි කියන කාරනේ ති ද එතු ල්ලටතුන්ගේ බඩට පිල් ගෙන කර සේලාංක දස් ක්ෂ දි අප කිසි විදිියකට ක්ෂක සකජ කරලත් න න එක කතාරන්න බ ොරතු කුත් නෑ. අපේ ගමන් මාර්ගයන් සිලංකනි දස් පක්ෂ විදිට අනන්න්‍යවා අන්ඩුව ඉන්න ගම පක්ෂේ කොඩන්නනගේම ක්‍රියාවලතම දස්ලට ්‍රියාත්ක්නය බතුරල කලකිරීම මත්තියවා නෑ කලකිරීමමක්තිබුණට කලකිරීම තුල අපේ බලාපොරොත්වන්න ආන්ඩු පෙල්ලන්ට අතික ජනාපත්තුමා විශාල හිරවිල්ලකිඉන්න අප දන්නවා රජක්්‍යති අපි විශාල හිරවීම කින්නවා කෝවි ඩර්බුදයක්ත් එක් මොකද සචරගව පාරෙන් ඇන්දතිබුණ. බලියන පහක් තර දලක් පිටාාවෙන යවරුද ො බිලියන දෙක විතරජ්‍යන අපිට හිමිරාතින විශාල ආර්ථික අර්බුදය පිීන්නේ. එවනි වාතරනයක්ක්තුල අන්ඩුවක් දර අපිට කරන්න පුල ක්‍රියමාග ගොඩක් අඩු. එනිසා සමල්ලාට විද ප්‍රශ්න ඇතිලා තියනති නිසා ඒවා දුරකරගෙන ආන්ඩුුව දිට නය මර ජලපෝෂක ප්‍රදේශ සරක්ෂණය සඳහා වහම පීවරගන්නා ලෙස. අග්‍රමාතය මහින්දරජ පක්ෂ මහතා උපෙ ලබාදුන්. ල සපදනනාත්‍යංශ නිලදහරින් සමග අර්ලියයග මන්ද්‍රේදී පැවතිසාච්චාවේදී ග්‍රමාතිවරයා මෙම උපදෙස් ලබාදුන්න. ඒ ජලපෝෂ්ක ප්‍රදේශ සංරක්ෂණය කරමින් ප්‍රදේශ ආරක්ෂාකිරීම සඳ, ඒකා බදධ වැඩපිළිවෙලක් සකස්කඩ ලිසද අග්‍රමාතවරයාදනුම්දේ තිබෙනවා. පරසරේ රැකගනීම සඳහා, රුගரோෝපණය සිදුකරීම අත්‍යවශ බවටද මෙහිදී පෙන් වාදුන්නා. අමාත්‍යවාසුදේව නානක් කාර්මහතඇතුරු පිළිසක් එමවස්ථාවට ඒක්වසසිටයා. ජතික රෝහලේ මෞත්‍රල්ලංගික ශෛලයිද සහ වකොටු රෝග විද්‍යාතනය ආක්‍රමාතවරයාගේ ප්‍රධානත්වෙන් විවෘත කෙරුුණ. EAM. මැලිබන් ටෙස්ටයිල් පෞද්ගලික සමාගේ, පෝර්්න ධන පරිත්‍යයාගෙන් මෙම තෙමල් ගොන්නැගිල්ලයිදි රතිබෙනවා. දැනිසත්කාර ඇදන් දහතුනකින් සමන් විත වි්‍යායතනයේ දිකිරීම සඳහ වෑකල මුදල රොපල් මිියනතුන්සේයක්. විද්‍යාතනී විවෘත කල අග්‍රමාතවරයා එහි නිරක්ෂණ චරිකාවකටද සහභාගේ වනා. සංගල් නග්‍ර සභාවේ නවසභහපති W.P. ආරයදා සමහතා අග්‍රමෝත මහිතදරාජපක්ෂ මහතා ඉදිරයේ දියරුම් දුන්න.සාග්‍ර විශ්වවිද්‍යාලයේ විශ්‍රවාමික උපදේශකවඩෙකු ආරයතා සමහතා වසර තුනකට වැැඩි කාලයක් නගරික මන්ත්‍රීවරයකුලෙස කටයුතු කළා. කැබිතෙ ගොල්ලඇව කනුගහ වැැව ආදර්ශය ගම්මානයේ නව නිවාසහ ප්‍රතිසංස්කන වැැසක් ජනතා අයිතියට පත්කරුණා. යමාතය නාම රාජපක්ෂ මහතාගේ ප්‍රදහනත්වේ. ගම සමඟ පිසඳරක් සිවන ඩස්්‍රහනේද. ජනනාතිපති ගෝටාවේ රාජ පක්ෂ මැත්තුමා පොරුන්දුතු පරිදි. කනුගහවැව ජනතාවගේ බලාපොරත්තු ඉටුකරමෙනයි මෙම කටයුතු සිදු කෙරුණේ. ැබතිගොල්ලඇව කනුගහවැව ගම්මාන්නේේ නිවාස අහිමි පවුල් සඳහ. නිවාස දොලහක් සහ. කනුගහවව විද්‍යාලයට නව කාරයාල්ල ගොඩ්නැකිල්ලක්ද ඉදි කරතිබෙනවා කනුගවව අභිනවාරාම්‍යරස්ථානේ දහම් පාසල් ගොඩ්නැකිල්ලද පතිසංස්කරන්නේ කෙරුණා. පැති කොල්ල ්‍රදේශේ කනුගව ගම්මානය ජීවත්ව වන, ඔබට එක පත්තකින් වාසනාවන්තයි රාජ්‍යනායකෝ දෙන බ මටාව. එතා කැබැති කොල්ල බස් ූම්බ නිසා තමයි ක්‍රස්ථවාද අවසන් කළ යුතුව කියයෙන තිීන්දුව ගන්න එකට පජතිිපත්තුන් මහිද්‍රාජපක් ජනාතිපත්තුමා, ප්‍රේශයක් ගත් වර්තමාන ජනාතිපත්තිතුන් ගොට පෙරජක් නනාතිපත්තුමා ගම සම බිසඳරක් වොස රහ දෙක් මින් ගමට යනකොට එතුමත් තීන්දු කර මේ ගමටත්ෙෙන්න නනික කාරණන්නේ ඔබදන්න සවබාග දැක්ම තුළ. ි ්‍රමුකතාවේ දෙෙන කාරණ අතරින් ග්‍රාමියය සංවර්ධනගෙන කාරණය ඉතාමත් ප්‍රමුඛතම කාරණයක් විදින හඳුන්න පුළුව. ඒදති ගමේ පාර විදුලිය ජලය වගේම ගමේ ජීවත්තන දෙමවපියයාන්ගේ ආර්ථකය ශක්තිමත් කර. අද ක්‍රමාණු කූලව ඒව යතාර්ථයක් බොඩ පත් කරමියන් අපේ එක්කයක්ති. ද ප ලක්ෂ පනස්සාහක් වසරතුන පිටි බික රනව සංගතයත් නොතක අද සහර පෙළපාලියන මේ ත්‍රවිදා හමුදාව පොලිසිය කරනේ කැපවීම බලපුවා මේකුලම ආදර්ශය ගණ්ඩන ජනතාවට නිවාස පහසුකක් ජල ප්‍රාශ්න වන ලින්ගගේෙන් යන ප්‍රශ්න නොයකු ගැටලු විදාට තමයි න ිතුම මටම ඇිල්ල හොල් ල ේදට ක්‍රියාත්ම කරට කටයතු කරන්න එ තුොට්ට ෝට ොසල කන රි අවස්ථාව පදදියටත් හැසරීම තාම කරගාඩු දායකයි. අනිවාරය. ර්යතුල අතිකරු ජනතිපත්තුමා ගරුවග මැත්තුමා බලාපොරොත්තුවෙන. එ වගේ මෙරටේ දිලිජුගම තුරන් කරන්න රජ බලා පොරොත්තු වෙන වැඩසට හන තුළ පුල්ලක දෙලක්ෂ පනස්තාාක්. දායන් උත්පාදන පෞල්ලේ එකක බවට මේ වර්ෂය තුළ ියපි පරිවර්තනය කරනවා. ඉන්දිියාවේ සිට කොඹ වරාට පැමණි නෞකාවක තිබෝ නයිට්‍රික් ඇසි් භාලුමක කාණන්දුවක් ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් එම නෞකාව ගිනි ගැනීම වලක්වා ගත හැකිවූ බව අමාත්‍යය රෝහිතාාවේ ගුණවර්ධන මහතා පවසනවා. ෆොන්කුන් දජයටතේ හැපැක් ලොඩ් නෞකාව කොළඹ වරයට පමිණ ත්තේ පසුගේ විසිහය වනදායි. එම නෞකාවේ නට්‍රික් ඇසිත් බාලුම්මක කාන්දුවක් ඇති බවට නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංක වරයි අධිකාරය දැනුවත් කරතිබෙනවා. ය අනුව වරාට පැමිණීමෙන් පසු, කාඳුව සහිත බලම් නැෙන් ඉවත් කර. අරක්ෂිතව වෙන් කිරීමට කටයුතු කළ බවයි අමාත්ත්‍යවරයා ප්‍රකාශ කළේ. ගිනි නිවීමේ ඒකක මේ සඳහා. වහාම ක්‍රියත්මකවීම හෙත්තුවෙන්. නෞකාවේ ඇතිවීමට ඉඩතිවූ ගින්න වලක්වා ගැනීමට හැකිවූ බවයි අමාර්්‍යවරයාකයා සිටියේ. පිදන්න එක්වස්පල් නවකාවේ මේ නයිට්‍රික් ඇසිත් තිබි්ච නිසා තමයි ඒ නෞකාව මූදුබත්තුනේ ලොකු හානියක් අපේ රටත්? නව සමාගමට හැමක් කෙනකුටම එවැනි අවධානමක් ගන්න සිද් වුණි හැබැයි මේ නැවේ කපිතාන්වරයා පැහදිල් ලෙසම අපේ වරාධිකාරියට මේක දැුදුන්න ඒ දැනුදුන්නම අපිට පුළුවන් ඒකට සූදානම්බෙන් අදේ පෙරසූදානම වුණා ඒක වෙනත් කටේන්ටකට පිරිිසිඳුව භාර කරලා නැවතත් ඒ නැවම්ම මේක අපපනයනය කරන.ක්පස්රල් නවකාව මෙවැනි තත්ත්වයක් තියනවා කියලා දැනුන්දීම කර තිබු නම් එක්පස්පරල් නෞකාව තාමත් එවැනි තත්වකට පත්වෙන්නේ නෑ. එක අනිවාර්යම මේ වගේම අපට පුලුවන්කම තිබුණ ඒ නැව බේරාගෙන. මෙරටව ඇඟලුම් නිෂ්පාධන කර්මාන්තයේ ප්‍රමු කියයෙක වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාකම ටෝකිෝ ලිපි ්‍රඩා ුලින් ලෙසඳ හ ශිලකාකන්ඩාේ නිල ඉදිරිපත් කිරීම සහකරයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. ඒ සඳහ වන අනුග්‍රහක තු චෙක් පත බ්‍රඩික් ල් සලන් සමාමගම, ප්‍රධාන විධායක නිලධහරි රජියු මල්ඩසේ කරමහතා විසින් ශ්‍රී ලංකා ජාතික ئۆලිපි කාමටවේ සහාපති සු්‍රේෂ රුග්‍රමණිය මහතාවෙත ලබාතුන්න Tokyoෝ ओලිපෙකුලට සහාග වන ක්‍රඩික ක්‍රඩිකාවට උපහරයක් ලෙස අනුග්‍රහක සමාක මහතුන්වාදීම සඳහ පැවති උත්සවේදී මෙම චෙක් පතවවිෙනනමේ. ශ්‍රීලක්කා ලිපක් න්ටම වන්වෙන් විශෂ ටේෂ් එකතුවක් නිර්මාණයකිරීමටද බ්්‍රඩික් සමාගම කටයුතු කළලා. ල් සුවිශේෂී ෆ්‍රඩම් පැක්ස් සමගින් 4ෝජ සේවාවන් ක්‍රයන්ම කරමින් ශ්‍රීලංකාවේ ජංගම විදුලි සන්දේශ සේවාවේ නව සඳදිස්ථානයක් සන්නටහන් කිරීමට සමත්ව සිටිනවා. වාර ක්‍රීලෝ් ක්‍රීීමෙන් ්‍රීඩම් පැක් මගින් මාසයක් පුරා කොන්දෙසි විරහිතව ප්‍රමාණවත් මෙන්ම අමතර ඩීට සහ ඇමතුම් ප්‍රතිලාබ ලබාගත හැකි, එයා ටෙල් ශ්‍රී ලංකා ලමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධහක නිලධහරි අශිෂ චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ මේ ජංකම විදුලි සන්දේශ සේවාශත්‍රයේ නව සන්ධස්ථානයක් බවයි. මෙම හඳුන්වා දීමත් සමක ඒ ටෙල් ශ්‍රී ලංකා පාරිපෝගිකෙන්ට අවශ්‍ය කරන සරල බ හා හොඳම වටිනාකමරරගෙන එන බවද ඒ මහතා පවසනවා. සම වාදින් ූප පහිනයේ ප්‍රධාන පැවෘතිය අවසන්. මිළඟට විපරම විශේෂන්ගේය සුභරාත්‍රයක් කොරෝණාව චීනෙන් ඇවිල්ලා ලෝකෙම ගිල ගනිද්දි හැම රටක්ම හෙව්වේ හොදකරගන්න පුළුවන් ක්‍රමේ මොකක්ද කියලා. ලෝකෙටම බෝකර පුච්චීනය බැඩි පටන් ගත්තා. යුකේ වලත් වැැක්සි එකක් හෙව්වා. මරිකාවත් නිකං හිටිය නෑ. බැරුණු බැරිල්ලි හැටේට නිිකංඉන්නත් බැරි නිසා. ඒකොල්ලොත් හෙව්වා මේක නැතිකරගන්න පුළන්ඉජෙක්ෂ්ික මොකක්ද කියලා. කාටත් සකඩ වෙන්න කැමති නැති රසිාවේ පොටිනුත් වැඩේ අතෑරිය නෑ. ගේමට බැස්සා. ඒක ප්‍රතිඵලය වනේ බේ කියපු හැමරටකින්ම කොරුණාව නසන්න ඉන්ජෙක්ෂන් එකක් හොයා ගත්තේක.මී හැම එකක්ම වගේ වැඩේට හොඳයි කියලා ලෝක සෞ්‍යත් සැටිපිකෙට් එක දුන්න. හැබැයි ලෝක සෞඛ්‍යඒ සැටිපිකෙට් නැතත් කාටවත් අතපාන්නේ නැතිව තනියෙන්ම හිටගෙන ඉන්න කිව්බාවත්. සමාජවාදී විදිටම වැැක්සි එකක් හොයාගත්තා. ඒක හැබැයි කිවබාවටම විතරයි. අපිත් නිකංම නිකං හිටියේ නෑ පොඩිපොඩි මුට්ටිටිකක් දාලා බැලවා වැඩි හරි අයිද කියලා ගංගාවලටත් මුට්ටිදැම්මත් තමයි. ඒවයිතිං ඇගේ සහනික් කෙසේ වෙතත් හිතේ සහනට වෙච්චදේවල්. දම්මි කලා රාවනාලා පැනිත් හැදුවත් තමයි. අපිත් ඉතිං පොලිමේ ගිහිල්ලා පැණක් වඩයක් බිව්වත් තමයි. හැබැයි ඉතිං ඒ පැනිවලින් කාටත් අහිතක්කුණේ නම් නෑ තමයි සමහරක්ගේ පොකැට්ටුවට නම් ඒක දැනින් නැති. මොකද මුලින් දන්සල. ඊට පස්සේ වෙළදසැල ඒවටඋනේ එහෙම තමයි. හැබැයි අන්තිමට පැනිි දම්මි කළටත් සිද්ධ වනේ රටින් ගෙනාපු වැැක්සින් එක ගහගන්න ොද අන්තිමට ලෝකෙටම තේරුම්ගයාා කවුරු හැදුවත් බෙහෙත්ත එන්නට තමයි කියලා. චීනෙ සයිනෆාම්මුුණත් රුසියාවේ ස්පපුට්නික්කුුණත් ඇමරිකාවේ ෆයිස වුනත් මොඩනඋුනත් මොන නමින් මොන විදියට ආවත් නැතකොරුණාව නසන නිසා. අපේ ආණ්ඩුවත් අන්තිමට තීරණය කළේ මොන කරදරේති්බත් මොන ප්‍රශ්නාවත්. ආර්ථිකේ වැටීගෙන ගියත් මිනිස්සුන්ගේ ජීවිත ඊට වැඩිය වටින නිසා ලෝකෙ ගහන හැම වැැක්සින් එකම ගෙනල්ලා. රටේ මිනිස්සුන්ට ගහලා රටී මිනිස්සු ටික කොරුණාවෙන් බේරගන්න ඕනෙ කියලායි. විපක්ෂය උන්දලා එක එක කතාකිව්ව තමයි. සජිත් පිළේ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහත්තයයක්ත්, ප්‍රෙස්කොන්ෆරෙන්න්ස් තියතිය කිව්වේ සයිනෆාම් හරියන්නේ නෑ කියලයි. ඒක නිසා ගෙනල්ලත් ටික දවසක් ආණ්ඩුවට මේවත් තියාගන්න සිද්ධ වුණා. ආණ්ඩුවේ හිත හොඳකම නිසා, ඉන්දියාවත් නිකන් දුන්නා. චීනෙත් දුන්න. රුසියාවත් දුන්නා. ලෝක සෞඛ්‍යයත් අපිට උදව කලා. හැබැයි හැමවෙලේම හැමදේම නිකං ලැබුණෙ නෑ. වගකිව යුත්තෝ නිකං දෙනකල් කටෑරගෙන හිටියෙත් නෑ. තියෙන සල්ලී මොනගේම හරි ගහලා වැැක්සින් එකටම වියදන් කලා. තවමත් කරනවා. තොගපිටින් ගේන්නේ. තොගපිටින් ගහන්නේ. වැක්සින් එක ගහන වැඩෙත් අංජභජල් කරන්න විපක්ෂේ උන් දෙලයි තව එෙන්ජියෝ නඩයි නොකරපු දෙයක් නෑ තවමත් කරනවා. එන්නතින් හරි ආණ්ඩුව වටගන්න පුළුවන්නං ඒක සැපක් කියල තමයි ඔන් දෙලා හිතන්නේ හැබැයි ඒකෙන් වෙන්නේ රටම කොරෝණාවට යත වෙනවා කියන එකනම් ඒ අයියට තේරන්නේ නැත්තේ මොකදැයි කියලා අපිටත් තේරෙන්නේි නෑ දේශපාලනීෙන් බලලෝබෙන් සමහරක්කායගේ ඇස් අන්ද වෙලාමී ලිඩීටර් පක්ෂයක් පාටක් ජාතියක් ආගමක්. මලයක් නෑ. පාරි රාජක ඉඳලා මහරාජටත් කොරනාව හැදුනොත් ආනිශංස එකයි. ඒක තමයි මේක ගතිය. ඒක නිසා තමයි ආන්්ඩුව මොන අමාරුකමති බත් වැැක්සින් එකට මුල් තැනදීලා තියෙන්නේ. සම හරක් දොස්තරලා P.H.චයිලා වැඩේ බැහැ කියලා කකුලින් අධද්දි අපේ හමුදාවේ කොල්ලොකිෙල්ලො ටික වැඩේ බාරගත්තා. හැබැයි, නැති කරන්න බැහැයි කියපුූ ප්‍රභාකරන්ගේ ත්‍රස්ථවාදය නැත්තටම නැතිකරපු ත්‍රිවිධහමුදවෙම කොල්ලො කෙල්ලොටික හරියට ගහගන්න බැහැයි කියපු වැැක්සින් එක. දැන් නියමෙටම ගානවා. කලබල නෑ. ගෝරිබෝරි නෑ. දේශපාලන්න ලැයිස්තුත් නෑ. පෝලිමට එනවා. ලස්සනට ඉන්නවා. නියමෙට විදගන්නවා. තැන්කව් කියලා යනවා. වැඩි රට වටීම නියමිටම සිද්ධ වෙනවා. මේක මේ අපි කියන දෙයක් නෙවෙයි. ආන්ඩුවට කඩේ යන්න කියනදෙකුත් නෙවෙයි. ලංකාව එන්නත් වැඩේ හරියටම කරනවා කියලා නියමෙටම සහතිකේ දී ලාතියෙන්නේ වෙනින් කවුරුත් නෙවෙයි. ලෝක බැංකුවයි ලෝක සෞඛඛ්‍යයත් ජනාධිපතිතුමාටයි අපේ රටේ සෞ්‍යයටයි වැැක්සින් වැඩේට හොඳ කියනවා. මොකද වැඩී හොදට යන නිසා. මේක හරිනෑ හරිනෑ හරියට කෙරුුණ නෑ කෙරුණ නෑ කිය කිය කෑ මොරදුන්නු සමහරක් රතු සහෝදරවරු පවා. ලස්සනට ඇදගෙන පැළදගෙන ගිහිල්ලා වැැක්සින් එක ගහගත්ත හැටිත් රටම දැකගත්තා. අන්තිමට මිනිහටත් ගැහැව්වට පස්සෙේ තමයි අපි ගහගන්න කියියපුූ විපක්ෂයේ සමහරක් උදබිය. හොරාටම ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක වෙදගෙනත් තියෙනවා. ඒකටකමක් නෑ! කවුරු කවුරුත් කොහොම කොහොම හරි වැඩේ කරගන්නයි ඕනේ. අවුරුදු තිහට වැඩි ඔක්කෝටම ඉක්මනට ගහලා ඉවර කරනවා වගේම. අවුරුදු දොලැහෙ ඉඳලා. වෙනකං ඉන්න කොල්ලොකිල්ලො ටිකටත් මේ අවුරුද්ධ ඉවරවෙන්න කලින් වැක්සිීන් එක වෙෙදගන්න පුළුවන් වෙන ලකුණුත් පේනවා එහෙම වනොත් වැඩේ ගොඩ වෙස්සයි විසි දෙකට කකුල තියෙනකොට රටටම මොකක් හරි වැැක්සි එකක් ගහල තියෙනවනං ඒ කියන්නේ අපි ගොඩේගොඩ තමයි අදත් විපරම පිටපත සුධර්මෙන් ගතලිය කොටකෙ